द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि पानाति पाता वीरमणि सिक्खापदं समादियामि अदिन्ना धाना वीरमणि कहापदं समादियामि कामेषु मिच्छाचारा वीरमणि सिक्खापदं समादियामि मुसावादा वीरमणि सिक्खापदं समादियामि सुरामीरय मज्जपमादण्टाना वीरमणि सिक्खापदं समादियामि हेमोम साधु कियेमु नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स हेमोम नवत वताव साधु कियेमु।
සියලු දෙනාටම තෙරුවන් සරණයි. වාසනාවන්ත ගුණගරුක බෞද්ධ පින්වත්නි, පින්වත් සියලු දෙනාම මේ මොහොතේ ඉතාමත්ම සද්ධාවෙන් යුතුව සූදානම් වී සිටින්නේ තුන් ලෝකයක් සනසා වදාරන්නට යෙදුනා වූ සාන්තිනායක මාමෑණි අප මහා බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් දයාවෙන් යුතුව දේශනා කරන්නට යෙදුනා වූ ඒ උතුම් වූ දහමෙන් පින් ඇති ඔබ මේ මොහොතේ දහම් විදක් ශ්‍රවණය කිරීමට දේශනා කරවා ගැනීමට සූදානම් වී සිටින මොහොතල්. අද මේ නිවස තුල මෙවැනි ධර්ම දේශනාමේ පින්කමක් පවත්වා ගැනීමේ අරමුණ මේ උතුම් වූ ධර්ම දේශනාමේ පින්කම සිදු කරවා ගැනීමේ බලාපොරොත්තුව මේ ස්ථානයට සම්බන්ධ වෙච්ච පින්වත් ඔබ සියලු දෙනාම හොඳින් දන්නවා. සිහිපත් කරනවා නම් මේට දින හතකට පෙර මිය පල්ලව ගියා වූ සයිමන් සෙනෙහබර පියතුමාණන් වහන්සේට තම සහෝදරයාණන්ට ඥාතිවරයාණන්ට දින හතක් ගතවීම නිමිති කරගෙන එතුමාණන්ගේ භවගමන එතුමාණන්ගේ සසර ගමන සැපවත් කිරීමට ආලෝකමත් කිරීමට ජීවත් වෙන්න පිරිස හැටියට පින්වත් ඔබ එකට එක්කහුව වෙලා සහයෝගයෙන් යුතුව මේ උතුම් කළගුණ සැලකීමේ වටිනා කියන පින්කම සිදු කරන මොහොතක්. මිය පල්ලුව ගියපු කෙනෙක් වෙනුවෙන් අපට කළ හැකි කරන්නට පුළුවන් ජීවත් වෙන්න ඔබට කරලා සතුටු වෙන්නට පුළුවන් වටිනා කියන පින්කමකුයි මේ මොහොතේ සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඔබ සියලු දෙනාම ඉතාමත්ම සද්ධාවෙන් යුතුව ලෞතුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහත් වූ ගෞරවයක් සද්ධාවක් උපදවාගෙන බුදුන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයේ කෙරෙහි මහත් වූ ගෞරවයක් සද්ධාවක් උපදවාගෙන උන්වහන්සේගේ ශ්‍රාවක මහා සංඝ රත්නයේ කෙරේ මහත් වූ ගෞරවයක් සද්ධාවක් උපදවාගෙන තමන්ගේ සිත කය වචනය කියන තුන්දොර සංවර කරගෙන ඉතාමත්ම සද්ධාවෙන් යුතුව ඉතාමත්ම ගෞරවයකින් බත්තියකින් යුතුව මේ උතුම් ධර්ම දේශනාමේ පින්කමට පින්වත් ඔබ සියලු දෙනාටම සම්බන්ධ වෙන හැටියට සිහිපත් කරනවා. ප්‍රථමයෙන්ම අපි ප්‍රාර්ථනාවක් සිදු කරමු. අපි රැස් කරගන්න සියලු පින් කුසල් මේට දින හතකට පෙර මිය පල්ලව ගියා වූ සයිමන් සෙනෙහබර පියතුමාණන් වහන්සේ ඇතුළු වර්ග පරම්පරාතිගත දැක නොදක මිය පල්ලව ගොස් යම් කිසි කෙනෙක් පින් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඒ සියලු දෙනාටම අපි රැස් කරගන්න පින් අනුමෝදන් කරනවා.
අනුමෝදම්ම වේවා විත්වා කියලා හැමෝම සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කරන පින්වත් සියලු දෙනාටමත් මේ පින් බලයෙන් ඔබට නිදුක් බව නිරෝගී භව දිගාසිරි සම්පත්තිය ලැබේවා. ඔබ අප සියලු දෙනාටම මේ දීර්ඝ භයංකාර සංසාර ගමනින් එතෙර වෙලා ලබන ඒ උතුම් වූ නිවනින් සැනසීම ළඟා කර ගැනීමට මේ ශ්‍රවණය කරන දහම හේතුකාරකයක්ම වේවා, පාරමිතා දහමක්ම වේවා කියලා හැමෝම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින්වතුනි, අපි මියපල්ලුව යන අය වෙනුවෙන් මියපල්ලුව ගියපු අය වෙනුවෙන් ජීවත් වෙන්න පිරිස හැටියට යුතුයකමක් හැටියට ඒ වගේම කලගුණ සැලකීමක් හැටියට අපිත් එක්ක බොහෝ කාලයක් ජීවත් වෙච්ච අපේ දුකේදී සැපේදී අපිත් එක්ක හිටිය අපි ඇසුරු කරපු අපි ආදරය කරපු අපි සෙනෙහස දක්වපු අපේ කියලා කෙනෙක් මියපල්ලව ගියායින් පසුව බුදුදහමට අනුව අපි මොකද කරන්නේ? ඒ අය සිහිපත් කරලා පින් අනුමෝදනාව සිදු කරනු ලබනවා. දැන් අපිටත් අපේ දරුවෝ, අපේ ඥාති, අපේ සහෝදරයෝ අපි මරුණාට පස්සේ පින් අනුමෝදනාව අපිට සිදු කරાવી. එහෙම බලාපොරොත්තු අම්මලා තාත්තලා තුල තියෙනවා. නැතුවාම නෙමෙයි. එනිසා අපිටත් පින් අනුමෝදනාව කරાવી කියන බලාපොරොත්තු ජීවත් වෙන්න ඔබ තුලත් ඇති. එනිසා අපි මොකද කරන්නේ? මිය ගියපු අය සිහිපත් කරලා ඒ අයට පින් අනුමෝදනාව සිදු කරනු ලබනවා. විශේෂයෙන් හත් දවසේ පින්කම් කරනවා, තුන් මාසේ පින්කම් කරනවා, අවුරුද්දක් පාසා පින්කම් කරනවා ඒ අය සිහිපත් කරලා. නමුත් අපි දන්නේ නැහැ මියපල්ලව ගියපු කෙනෙක් පින් බලාපොරොත්තුවෙන් ඉන්නවාද, ඒ කෙනාට පින් අවශ්‍ය වෙන්නේ නැද්ද කියන කාරණාව අපි දන්නේ නැහැ. හැබැයි යුතුයකමක් හැටියට කළගුණ සැලකීමක් හැටියට අපි ඒ යුතුයකම සිදු කරනවා. ඔබට සතුටු වෙන්නත් පුළුවන්. ඡායාවන පායනි, මේ කරන පින් කවදාකවත් අපතේ යන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඕනේ. තමන්ගේ සෙවණල් හා සමානව සසර ජීවිතය අනිවාර්යම පින්වත්නි පිහිටක් පිරිසරණක් උපකාරයක් වෙනවාමයි මේ කරන පින්. එනිසා මිය කියපු කෙනාට අනුමෝදන් වුනේ නැයි කියලා, ඒ කෙනා මේ පින් ගත්තේ නැයි කියලා මේ කරන පින්කම් වලින් ලැබෙන පින් කවදාකවත් අපතියන්නේ නැහැ. හැබැයි යුතුයකමක් හැටියට අපි පින්කම් කරලා පින් අනුමෝදනාව සිදු කරනවා. හොඳට මතක තියාගන්න ඕනි කාරණාවක් තමා පින්වත්නි, මියපල්ලව කියපු හැමෝටම පින් අනුමෝදන් කරන්න පුළුවන්කමක් අපට නැහැ. අර අපි කතාවකට අහලා තියෙනවා තමා හිසට තම අතමයේ සෙවණැල්ල කියලා. ඔයි පරණ අම්මලා තාත්තලා එහෙම කියනවානේ, තමා හිසට තම අතමයේ සෙවණැල්ල කියලා. එතකොට තමන් ලබාගත් දුර්ලභ මිනිස්සාත් භාවයේ තුල තමන්ට අනුන් පින් අනුමෝදන් කරනකම් බලාපොරොත්තු වෙන්න හොඳ නෑ කවදාකවත්. එනිසා අපි විසින් සසරට යමක් කරගන්න ඕනි. අපි විසින් සසරට යමක් කරගත්තොත් අපට සතුටු වෙන්න පුළුවන්කමක් තිබෙනවා. මේ ජීවිතය තුළ අපිට අවසාන මොහොත දක්වාම, ඒ වගේ මරණ මංචකයේදී පවා තමන්ගේ ජීවිතය තුළ කළ තියෙන හොඳ ක්‍රියාවන් හිත හිතා, යහපත් ක්‍රියාවන් හිත හිතා, කරපු කුසල් දහම් හිත හිතා සතුටු වෙන්න පුළුවන්කමක් තිබෙනවා තමන් විසින් තමන් දෙයක් කරගත්තොත් පමණයි.
එනිසා හොඳට මතක තියාගන්න ඕනි මිය කියපු හැමෝටම පින් ගන්න පුළුවන් කමක් නැහැ අම්මලා අහලා තියෙනවා निरागत तनक उपाध्य लभ मे अभी अनुमोदन पिंग लागंड पुलवांक नह कारणाव अमल हालती देवदूत सूत्र यम पल्ल के यमराज रुगावट एक्कर पहाम कारणापहानवाईकेनवाने पलवनी देवदूत्या देक्कद दिवनी देवदूत्या देक्कद තුන්වෙනි දේවදූතයා දැක්කද හතරවෙනි දේවදූතයා දැක්කද කියලා අහලා ඒ වැරද්ද තමන් විසින්ම කළා තියෙනවා නම් ඒක මව විසින්වත් පියා විසින්වත් සහෝදරයෝ විසින්වත් තමන්ගේ දරුවෝ විසින්වත් තමන්ට සිද්ධ කරපු දෙයක් නෙමෙයි ඒක තමන් විසින් කරගත්ත දෙයක් මේ දරුවෝ පරි නෑනේ සමහර වෙලාවට පොඩි කාලේ ඉස්කෝලේ යනකොට අම්මලා තාත්තලා දරුවෝ නිසා බොරු කියනවානේ පාසලට දාගන්න හරි පන්තියකට දාගන්න හරි මොනවා හරි හේතුකට දරුවෝ නිසා අම්මා තාත්තා බොරු කියන අවස්ථා නැද්ද කියනවා නේද තම සහෝදරුව නිසා බොරු කියන අවස්ථා නැද්ද තියෙනවානේ අපි හිතුවොත් එහෙම මේ දරුවෝ ලොකු වෙලා අම්මා තාත්තා කිව්වොත් එමන් ඔය කාට නිසා බොරුත් කියලා තියෙනවා දරුවෝ කිව්වොත් බැරි වෙලා ගත්ත අපි කිව්වද බොරු කියන්නේ කියලා කිව්වොත් එහෙම අපි අම්මට තාත්තට කිව්වද අපි වෙනුවෙන් බොරු කියන්න කියලා කිව්වොත් එහෙම අපි අසරණයි නේද ඒ නිසා කවුරුත් වෙනුවෙන් අපි මේ දේවල් කරායි කියලා බේරුමක් නැහැ දරුවෝ වෙනුවෙන් කරා කියලා ඥාති වෙනුවෙන් කරා කියලා තම සහෝදරය වෙනුවෙන් කරා කියලා තමන් ආදරය කරන අය වෙනුවෙන් කරායි කියලා ඒක බේරුමක් වෙන්නේ නෑකේ අකුසල අනිවාර්යයෙන්ම තමන් විඳින්නම තමන් විඳින්න ඕනි එනිසා නිරේ උපාත්තේ ලැබපු කෙනෙකුට අම්ම කවදාකවත් අපි අනුමෝදන් කරන පින් ලබා ගන්න පුළුවන් කමක් නැහැයි කියනවා ඒ වගේම තමා අපිට ඇස් දෙකට පේන මේ තිරිසං ලෝකය ගැන බලන්න අපිට ඇස් දෙකට පේන තිරිසං ලෝකයක් තියෙනවනේ ඒ තිරිසං ලෝකයේ උපාත්තේ ලැබුවෝතින් අපේ කියලා කෙනෙක් මේ පල්ලුව ගිහිල්ලා දැන් අපි මේ පින් අනුමෝදනාව සිදු කරනවා ඒ අයට මේ අපි අනුමෝදන් කරන පින් ලබා ගන්න පුළුවන්ද ලබා ගන්න පුළුවන් කමක් නැහැ ඒ වගේ මිනිස්සාත් භාවයක උප්පත්තිය ලැබුව කෙනෙකුට මම හැමදාම කියන කාරණාවක් අපිට කන්න බොන්න හම්බෙන්නේ අපිට අඳින්න පළඳින්න හම්බෙන්නේ අපි වෙලාවකට දුකින් ජීවිතය ගත කරනවා සැපෙන් ජීවිතය ගත කරනවා සතුටින් ජීවිතය ගත කරනවා ලැබී නොලැබී ජීවිතයට උදා වෙනවා ඒ සියලුම දේවල් ලැබෙන්නේ නොලැබෙන්නේ යම් කිසි දෙයක් ලැබෙනවා නම් ඒ දේ ලැබෙන්නේ කවුරුත් අනුමෝදන් කරන පින්වලට නෙමෙයි කවුරුත් අනුමෝදන් කරන පින්වලට අපිට ලැබෙන දෙයක් ලැබෙන දෙයක් නෑ සසරේ අපි යමක් කරගත්තාද සසරේ අපි යමක් රැස් කරගත්තාද ඒ කරගත් දේවල් අලුව ලැබින් නොලැබින් ජීවිතයට ලැබෙනවා විනා කවුරුත් අනුමෝදන් කරන පින් වලට අපිට ලැබෙන දෙයක් නෑ එනිසා මේ කාරණාව හොඳට තේරුම් අරගන්න ඕනි අපි මොකද කරන්නේ ඉපදිච්ච දවසේ ඉඳලා මැරෙනකම්ම තේර නිමෙට ආපු දවසේ ඉඳලා අපි අපේ දේවල් කරනවා විනා සසරට යමක් අපි කරගන්න උත්සාහවන්ත වෙන්නේ නැහැ නේද ඉස්කෝලේ යනවා ඉගෙන ගන්නවා විභාග පාස් වෙනවා විභාග ලියනවා විවාහ වෙනවා දරුවෝ හදනවා රැකිරස්සාවලට යනවා නේද ඒවනේ අපි කරලා තියෙන මේ වෙනකොට වැඩි හරියක්ම කියන්නේ ඒව තමයි කරන්නේ අපි එවගේ කාලය ගත කරලා ඒ වෙනුවෙන් කාලය යොමු කරලා හැබැයි මේ ලැබිලා තියෙන දුර්ලභ මිනිස්සාත් භාවය තුල අපි කවදාකවත් හිතුවේ නෑ සසරට යමක් අපි කරගන්න ඕනේ කියලා ලැබිච්ච මිනිස්සාත් භාවයත් අපි කොච්චරනම් දුක් විඳිනවන්නේ කොච්චරනම් ජීවිතයට ප්‍රශ්න එනවදනේ අපි කැමති දේවල් අපිට කොච්චරනම් නොලැබෙනවන්නේ
අකමැති දේවල් ජීවිතයට කොච්චර නම් ලං වෙනවද නේ ජීවිතය තුල කැමැතිම දේවල් වෙනවනම් ආසම දේවල් ජීවිතයේ හැමදෑම වෙනවනම් ජීවිතය කොච්චර නම් ලස්සන වේවිද නේ එහෙම වෙන්නේ නැහැ කවදාකවත් එහෙම වෙන්නේ නැහැ කැමැති දේවල් ආස දේවල් අපි බලාපොරොත්තු වෙන දේවල් කවදාකවත් අපිට ලැබෙන්නේ නැහැ. ඒ වහිමි වෙනවා. ඒව ළඟා කරගන්න බැයි වේලාවේ අපිට දුක වේදනාව කොච්චර නම් ඇති වෙනවන්නේ. ඒ වෙනකොට අපි කොච්චර නම් හඬා වැළපෙනවන්නේ. ඒ නිසා අකමැති දේවල්, අපි ආස නැති දේවල්, අපි බලාපොරොත්තු නැති දේවල් ජීවිතයට ලං වුණා. ඒ වෙනකොට අපි කොච්චර අඬනවාද? කොච්චර අපි දුක් වෙනවද? ඒක තමයි ජීවිතය කියන්නේ. අපි කැමති දේවල් හැමදාම ජීවිතයේ තුල වෙනවා නම් ලස්සනයි. වෙන මේ කාරණාවන් අපි අවබෝධයකින් යුතුව හැම වෙලාවෙම තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනි. හැම වෙලාවෙම අවබෝධයකින් යුතුව තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕන. මධ්‍යස්තව ජීවිතය ගත කරන්න අපි උත්සාහවන්ත වෙන්න ඕනි. ඒ සියලුම කරුණු කාරණාවන් අම්මා අපිට තේරුම් අරගන්න තමා අපි ඉපදෙච්ච දවසේ අපි ඉපදෙනකොට මේව දන්නේ නැහැනේ නේ පින් කියන්නේ මොනවද කියලා දන්නවද අපි ඉපදෙනකොට පව් කියන්නේ මොනවද කියලා දන්නවද අපි ඉපදෙනකොට හොඳ දේවල් මොනවද කියලා දන්නවද අපි ඉපදෙනකොට නරක දේවල් මොනවද කියලා දන්නවද අපි ඉපදෙනකොට නැහැනේ ඒ කිසි දෙයක් අපි දන්නේ නැහැ ඉපදිලා අපි යන්තාක් මට්ටමට තේරුම් එන වයසට ආපහු අපිට තේරෙනවා නේද හොඳ දේවල් නරක දේවල් කුසල් ලකුසල් ඒ සියලුම දේවල් අපිට තේරුම් අරගන්නට උපකාරී වෙන්නේ මොකද්ද බුදුන් වහන්සේ අවුරුදු 45 පුරාවට දේශනා කරපු මේ ධහම බුදුහාමුදුරුව අවුරුදු 45 පුරාවටම කරේ මොකද්ද බුදුහාමුදුරුව අවුරුදු 45 පුරාවටම බණ කිය කියා ක්‍රේ මොකද්ද මිනිසුන් හදන එක නේ කරේ නේ මොනවද කරේ ඕ මිනිසුන් හදන එක මේ සසරේ දුක් විඳින මිනිස්සු සසරේ මුදවා ගන්න තමයි අවුරුදු 45 පුරාවට මේ ධම්ම දේශනා කරේ මිනිස්සු හදන එක තරම් වටිනාදයක් තවත් නැහැයි කියනවා මිනිසු හදන එක තරම් වටිනා දෙයක් තවත් නැහැ. එහෙනම් මේ දහම තුනින් මොකද කරන්නේ? මිනිසු නිවැරදි කරන එකයි කරන්නේ. මිනිසු යහපත් කරන එකයි කරන්නේ. මිනිසුන්ට හොඳ මාර්ගයේ නිවැරදි මාර්ගයේ යහපත් මාර්ගයේ කියා දෙන එකයි කරන්නේ. එනිසා අපිට මේ නිවැරදි මාර්ගයේ යහපත් මාර්ගයේ තේරුම් අරගන්නට සසරේ පිනකට මේ දහම ඔබට මට ලැබිලා තියෙනවා කියන කාරණාව අමතක කරන්න එපා. ඒ දහම ලැබිච්ච පින්වන්ත පිරිසක් තමයි අපි. ඒ උතුම් වූ දහම ලැබිච්ච වාසනාවන්ත පින්වන්තම පිරිසක් තමයි අපි. අර වටිනාකමක් දැනුන්නේ නැති වුණාට ඒකේ අර අගයක් දැනුන්නේ නැති වුණාට සසරේ පින තමයි මේ දහම අපිට ලැබිලා තියෙන්නේ. අපේ ජීවිතවල දැන් කොච්චර අඩුපාඩු තියෙනවද කියලා බලන්න. දැන් අංග සම්පූර්ණ ජීවිතයක් නැහැනේ නේ. මේ බණ කියන මගේ තුලවත් බණ අහන ඔබ තුලවත් අංග සම්පූර්ණ ජීවිතයක් නැහැ. වැරදි වෙලා ඇති ඕන තරම් නේ. ඈ වැරදි වෙලා ඇති ඕන තරම්. වැරදි වෙලා නැති ජීවිතයකුත් නැහැ. එහෙම කාගෙන් හරි ඇහුවොත් එහෙම මෙතන ඉන්න අම්මලා තාත්තලාගෙන් ඇහුවොත් එහෙම අම්මලා තාත්තලා මගෙන් ඇහුවොත් එහෙම අපේ හාමුදුරුවෝ අතින් වෙලත් නැද්ද කියලා මට කියන්න බෑනේ. වැරදි වෙනවා අඩුපාඩුකම් වෙනවා නේද? ඒ දේවල් හදාගන්න ඒ දේවල් නිවැරදි කරගන්න තමා මේ දහම දේශනා කරලා තියෙන්නේ. දහම දේශනා කරලා තියෙන්නේ. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපණං ඒතම් බුද්ධානුශාසනං කියලා ධර්මයේ දේශනා කරේ මොකද්ද?
සබ්බ පාපස්සා කරනවා දේශනාවේ සඳහන් වෙනවා සියලුම පාපයන්ගෙන් වැළකෙන්නයි කියනවා කුසල අසුප සම්පදා සියලු කුසල් දහම් වඩන්නයි කියනවා සචිත්ත පරියෝ දපනං සිත මනාව දමණය කරගන්නටයි කියනවා ඒතම් බුද්ධානුශාසනං සියලුම බුදුරජාණන් වහන්සේලා ඔබට මට දේශනා කරේ පවු නොකරන්නයි කුසල් දහම් කරන්ඩ සිත මනාව දමණය කරගන්න කියන කාරණාව සියලු බුදුරජාණන් වහන්සේලාගේ දේශනාව වුණා එනිසා අම්මලා තාත්තලාට මේ ඔක්කෝම අත්හැරලා දාලා මේක මරමුණක හිමිව වෙලා ඉන්න කියනවා නෙමෙයි ඈ නේද ඈ බමන භාවනා කරගෙන මේ ඔක්කෝම එකවර අත්හරින්න බෑනේ ඈ යුතුකම් තියෙනවා වගකීම් තියෙනවා වෛෂ්ඨ කරන්න ඕනේ ඈ එවෙනුවෙන් හම්බ කරන්න ඕනි අම්මලා ජීවත් වෙන්න ඕනි තාත්තලා ජීවත් වෙන්න ඕනේ ඈ හාමුදුරුවෝ නම් පණ කියයි නේ ඈ අපිට තියෙන ප්‍රශ්න ගත්තාම නේ ඈ නේද අපිට තියෙන ප්‍රශ්න ගත්තාම හාමුදුරුවෝ නම් කියයි නේ ප්‍රශ්න බලන්න යන්න ඕනේ ගමකට පුදුම ප්‍රශ්නනේ තියෙන මේ මිනිසුන්ගේ තියෙන ප්‍රශ්න ගත්තාම ඒවා සාමාන්‍යයෙන් මේ 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 අර විහිං දාගත්තේවා තියෙන්නේ ඒ ඔක්කොම විහිං දාගත්තේවා විදවන්නේ විහිං දාගෙන නෑ වැඩක් නෑ ඈ මරාගෙන කොටාගෙන කිරගෙවල් වල රිංගගෙන ඉන්නේ ඈ අවුරුදු ගණන් දුක් විඳින්නේ ආපස්සට හැරිලා බලපුවහම මොකක් නිසාද මම මේ දුක් විඳින්නේ ඈ මොකක් නිසාද මම මේ ප්‍රශ්නයක පැටලිලා ඉන්නේ මොකක් නිසාද මං අන් අයෙක් ගහගත්තේ බැනගත්තේ තරහ වුනේ කල්පනා කරලා බලපුවහම වැඩක් නෑ නිෂ්ඵල නිසරු දෙයක් වෙනුවෙන් හැම දෙයක්ම මිහි පිට දාල යන දෙයක් වෙනුවෙන් තමයි අපි මේ ඉන්න කාලය තුල ගහගෙන රණ්ඩු වෙලා තරහ වෙලා සසරේ පිට ලැබිච්ච මේ අතපයවල් ඒ වෙනුවෙන් යොදවලා නැති කරගෙන තියෙන්නේ වැඩක් නැති දේවල් වෙනුවෙන් යොමු වෙච්ච නිසා වැඩක් නැති දේවල් වෙනුවෙන් ඒ නිසා හොඳට මෙනෙහි කරන්න හොඳට කල්පනා කරන්න යම් කිසි දෙයක් කරන්න කලින් යම් කිසි දෙයකට යොමු වෙන්න කලින් යම් කිසි දෙයක් හිතන්න කලින් ඔබ හිතන්න ඕනි කල්පනා කරන්න ඕනි මේ දේ කිරීමෙන් මට යහපතක් අන් අයට යහපතක් සිද්ධ වෙනවා නම් අන් ඒ දේවා ජීවිතය තුල කරන්න එවලේ සතුටු වෙන්න ඔබට බැරි වුණත් හොඳට මතක තියාගන්න ඒ වෙලාවේ ඔබට ඒ තුලින් සතුටක් නැති වුණත් පින්වත්නි අවසානයේ මරණ මංචකේදී ඔබට සතුටු වෙන්න පුළුවන්කමක් තිබෙනවා අවසානයේ මරණ මංචකේදී සතුටු වෙන්න පුළුවන්කමක් තියෙනවා එනිසා ජීවිතයේ පුරාවට මයහපත් දේවල් නම් සිද්ධ කරලා තියෙන්නේ තමන්ට සතුටු වෙන්න බැරි දේවල් නම් අන් අයට සතුටු වෙන්න බැරි දේවල් නම් අම්මා තාත්තත් ඔබ වෙනුවෙන් අඬනවා නම් දුක් වෙනවා නම් අවසාන මොහොතේ ඒ දේවා සිහිපත් වෙලා කොච්චර නම් ඔබට දුකක් ඇති වෙවි ඉන්නේ නැවත ගියපු කාලය ආය හරවන්න පුළුවන්කමක් නැහැ ගියපු කාලය ආය නැවත ගන්න පුළුවන්කමකුත් නැහැ කාටවත් අපිට පිහිට වෙන්න පුළුවන්කමකුත් නැහැ පේන්න ඇඩුවේ නැති වුණාට ඒ වෙනකොට අපි හිතින් කොච්චර නම් අඩාවිද නේද පේන්න ඇඩුවේ නැති වුණාට ඒ වෙනකොට හිතින් කොච්චර නම් අඩාවිද ඒ තැනට යොමු වෙන්නේ නැති වෙන්න තමා මේ අතපය වාරු තියෙන කාලේ ඇස් දෙක පේන කාලේ කන් දෙක ඇහෙන කාලේ තමන්ගේ ජීවිතේ සතුටු වෙන්න පුළුවන් දෙයක් කරන්නයි කියන්නේ එක තැන් වුණාට පස්සේ දුක් වෙන්න වෙනවා මේ හොඳට පේන ඇස් දෙකම්මා පේන් නැතිව යන්න පුළුවන් අවස්ථා බොහෝ දුරට වැඩි ඈ බොහෝ දුරට වැඩි දැන් මේ ශරීරය ගත්තාම කොච්චර කණ්ඩ පොණ්ඩ දීලාද නාස්තු කරගන්නේ තුන් වේලම කණ්ඩ දීලා නාස්තු කරගන්නවානේ මේ වෙනකොට කොච්චර සබන් උරලාද නේ ඇඟෙන් ඈ කොච්චර සබන් ගාලාද බලන්න මේ වෙනකොට මේ ශරීරේ ඈ සෙන් පවුඩර් කොච්චර ගාලාද නේද ඈ
මේ ශරීරය ලස්සන කරන්න කොච්චර වියදම් කළාද නේ මේ වෙනකොට හැබැයි අපිට ඕන විදිහට පැවැතෙනවද මේක නෑනේ බලන්න ඕන අපිට ඕන විදිහට හැඩ ගැහෙන්නේ නෑනේ එහෙමනම් ඉතින් මේ කොණ්ඩේ සුදු වෙන එක නවත්ත ගන්න පුළුවන් නේද නවත්ත ගන්න පුළුවන් ඉතින් කළු වෙන දේවල් ගාලා එවට තිබ්බට අර වෙන දේවලක් වන්න පුළුවන් කමක් නෑ ඈ ඒක රැලි වැටෙන එක නවත්ත ගන්න පුළුවන්ද වයසට යන එක වළක්වන්න පුළුවන් දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝකයේ තියෙනවා කාරණා පහක් ලබන්න බැරි කාරණා පහක් මොනවද වයසට යන්න එපායි කියලා ලබන්න පුළුවන් කමක් නැහැ කියනවා වයසට යන්න එපායි කියලා වයසට යන්න එපායි කියලා මේ පොඩි අය දවසක වයසට යනවා නේ මේ විදිහෙම ඉන්නවාද මේ බණ කියන මමත් දවසක වයසට යනවා නේ මෙහෙම ඉන්නවාද නැහැ නේ වයසට යන්න එපායි කියලා ලබන්න පුළුවන් කමක් නැහැ කියනවා වයසට යනකොට කොණ්ඩේ කළු කොණ්ඩේ සුදු වෙනවා ඇඟ රැලි වැටෙනවා එතකොට අත් දෙපා වාලු නැති වෙනවා දැන් අම්මලා කියන්නේ අපි හාමුදුරු ඉස්සර නම් අපි වැඳ පසඟ පිටවල දැන් නම් අමාරුවේ කියනවා ධනිස් කැක්කමයි කියනවා වයසට ගියපම ඒක තමයි දින්නේ ඈ වයසට යන්න යන්න ඔබ හයි වෙන්නේ නැහනේ ඔබ හයි වෙන්නේ ඔබ බුරුල් වෙනවා තව ඈ බුරුල් වෙනවා එතකොට සමහර වෙලාවට ඔබ ඒ ගැන හිත හිතා දුක් වෙනවත් ඇති හැබැයි දුක් වුණා කියලා පළක් නැහනේ වයසට යන්නේ එක මෙතන වයසට ගියපු අම්මලාට තාත්තලාට විතරක් උරුම වෙච්ච දෙයක් නම් ආන් කමක් නැහැ මේ ගමට විතරක් උරුම වෙලා තියෙන දෙයක් නම් ආන් කමක් නැහැ එක්කෙනෙකුට දෙන්නෙකුට විතරක් උරුම වෙලා තියෙන දෙයක් නම් ආන් කමක් නැහැ හැබැයි මේ ලෝකේ ඉපදිච්ච සියලු දෙනාට වයසකට යන්න සිද්ධ වෙනවාමයි ඒ කාල තුල තරුණ කාලයේ මැදිවියේ මරණයට පත් වෙන්න පුළුවන් හැබැයි නියම ආයස විඳිනේ කළ ඉස්සරහට යන කෙනෙකුට වයසට යන්න සිද්ධ වෙනවාමයි ඒ වයසට යන කෙනා කොණ්ඩේ සුදු වෙනවාමයි ඇඟ රැලි වැටෙනවාමයි හොඳට ඇහිච්ච කන් දෙක ටිකෙන් ටික ඇහෙන්නේ නැතුව යනවාමයි හොඳට පෙනිච්ච ඇස් දෙක ටිකෙන් ටික පේන්නේ නැතුව යනවාමයි හොඳට පණ තිබ්බ සත්‍තිමත් තිබ්බ මේ අද්දපා වාරු නැතුව යනවාමයි එතකොට ඒ ගැන හිත හිතා දුක් වෙලා වැඩක් නැහැ අපි මෙනෙහි කරන්න ඕනි අපි හිතන්න ඕනි මේක සියලු දෙනාටම පොදු ධර්මතාවයක් පොදු ධර්මතාවයක් ඊළඟට බුදුහාමුදුරුව දේශනා කරනවා ලෙඩ රෝග හැදෙන්න එපායි කියලා ලබන්න පුළුවන්කම මොකුත් නැහැ ලෙඩ රෝග හැදෙන්න එපායි කියලා දැන් මේ ළඟදී අර බෙහෙත් එක විදලා මට හැදුනා උණක් මට හැදුනා ඈ සිහිය පතක් නැතුව ඈ කැමැති වුන් නැතුනත් අකමැති වුන් නැතුනත් හැදුනනේ ඈ මං කැමති නෑ ඉතින් එහෙම වැටිලා ඉන්න ඈ ලෙඩක් ඇදලා දුක් විඳින්න කැමති නෑ වට හැදෙනවනේ මේ ශරීරය මේ ලෙඩ හැදෙන්නේ ශරීරයටනේ එතකොට අපිට ශරීරයක් තියෙන ඉඳලා ලෙඩ රෝග හැදෙනවා ඔබට ශරීරයක් තියෙන ඉඳලා ලෙඩ රෝග හැදෙනවා එතකොට මේ ශරීරය ඇවිල්ලා ලෙඩ රෝග තැම්පත් වෙන්න පුළුවන් හරියට කුරුළු කූඩුවක් වගේ කියනවානේ කුරුළු බිත්තර දානවා වගේ මේ ශරීරය ඇවිල්ලා ලෙඩ රෝග තැම්පත් වෙනවා දැන් කවුරුත් කැමැත්තෙන් කොරෝනා හදාගෙන මැරිච්ච කට්ටිය නෑනේ කවුරු කැමැත්තෙන් සීනි හදාගන්නේ නෑනේ කවුරු කැමැත්තෙන් පිළිකා හදාගන්නෙත් නෑනේ හදාගන්නේ නෑ හැබැයි මේ ශරීරයේ ලෙඩ රෝග ඇවිල්ලා තැම්පත් වෙන අපිට ප්‍රාර්ථනා කරන්න බෑ අම්මා ලෙඩ රෝග හැදෙන්න එපායි කියලා ලබන්න පුළුවන්කමක් නෑ එහෙම පුළුවන්කමක් නෑ එතකොට මේ ශරීරය ඇවිල්ලා ලෙඩ රෝග තැම්පත් වෙන්න පුළුවන් කරුණාවරු රූපව සසරයේ කරපු දේවල් අනුව සමහර අය ඉන්නවා ලෙඩ රෝග වලින් කොච්චර දුක් විඳිනවන්නේ මැරෙන්නේ නෑනේ සමහර අය බලන්න අවුරුදු 30 ගණන් 40 ගණන් වට ගහලා ඈ ඉස්පිරිතාලවල ඉස්පිරිතාලෙන් ටිකට් කපලා එවනවා ඉස්පිරිතාල තියාගෙන වන්න ගෙදර අරන් යන්න කියලා ගෙදර ගෙනල්ලත් අවුරුදු ගණන් ඉන්නවා මැරෙන්නේ ඒ කර්ම විඳින්න ඕනේ අපි කිව්වට සමහර වෙලාවට කියනවානේ අනේ මැරලා ගියා නම් හොඳයි කියලා කියනවානේ ওই දුක් විඳින මිනිස්සු දැක්කහම මැරෙන්නේ කර්ම විඳිනකන් ඉන්නවා
හරුම විඳිනකන් ඉන්නවා මැරෙන්නේ නැහැ. ලේසිය කර මැරෙන්නේ නැහැ. විඳවලා විඳවලා අර දිත්ත ධම්ම වේදිනී කර්ම කියන්නේ මේ ආත්මයේදීම විපාක දෙනවා. මේ ආත්මයේදීම විපාක දීලා 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 විඳවලා 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 විඳලා මැරලා යනවා. ලේසිය කර මරණයටපත් වෙන්නේත් නැහැ විඳවනවා. ඒ වගේ ලෙඩ රෝග හැදිච්ච අය බොහෝ දුරට විඳවනවා, අඩනවා, වේදනාවට පත් වෙනවා, කඳුළු හලනවා, අසරණ වෙනවා. හැබැයි ලෙඩ රෝග හැදෙන එක සියලු දෙනාටම පොදු එකක්. ඒක හැදෙන්න පායි කියලා ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ කාරණාව හිතලා දුක් වුණා කියලා පළක් වෙන්නෙත් නැහැ, අඩුවා කියලා පළක් වෙන්නෙත් නැහැ. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරන මැරෙන්න එපායි කියලා ලබන්න පුළුවන් කමක් නැහැ. අපි හැමෝම තවසක යම් කිසි වෙලාවක යම් කිසි මොහොතක මොනවා හරි දෙයකින් මරණයට පත් වෙනවාමයි. අපි හැමෝම සමහර වෙලාවට වයසට ගිහිල්ලා පින් කරන්න හිතාගෙන ඉන්නවා. වයසට ගිහිල්ලානේ මැරෙන්නේ කියලා හිතලා, තව කල් තියෙනවානේ කියලා හිතලා, ගුණා දුරට අවුරුදු 50 55 පෙන්නට පස්සේ තමා සිල් ගන්න යන්නේ, දන් දෙන්නේ, නැති බැරි කෙනෙකුට උදව් උපකාර කරන්නේ, හිත පහදවා ගන්නේ, පින් කරන්නේ, සතුටු වෙන්නේ අවුරුදු 50 55 60 පෙන්නාම. හැබැයි මරණයට වයස් සීමාවක් නැහැ. අර ගාතාවක් අම්මනාලා ඇතිනි, අච්චේ විකිත්තං ආතබ්බං කෝ ජඤ්ඤෝ මරණං සුවේ නහිනෝ සංගනන්නාති මහා සේනාති මච්චිනෝ. අච්චේ විකිත්තං ආතබ්බං, අද කළ යුතු දේ අදම කරන්නයි කියනවා. ඇයි ඒ? කෝ ජඤ්ඤෝ මරණං සුවේ, හෙට වෙනකන් ජීවත් වෙලා ඉදීවිද කියන විශ්වාසයක් තබන්න පුළුවන් කමක් නැහැ. ඒක මේ බණ අහන්න ඉඳගත්ත මේ අම්මලාට විතරක් නෙමෙයි, මේ බණ අහන්න එන්නේ නැති පිරිමි කට්ටියටත් ඒක පොදුයි. ඈ ඒක පොදුයි. එතකොට විශේෂයෙන් දේශනාවේ සඳහන් වෙන්නේ කුසල් දහම් කරන්නයි කියන කාරණාව. අද කළ යුතු දේ අද කරන්න කිව්වේ කුසල් දහම් කරන්න. මරණ බව නොදැන, ඒ බව දැනගෙනත් නොදන්නා වාගේ ජීවත් වෙමින් තව බොහෝ කල් තියෙනවා කිය කියා හිත හිතා මැරෙනකන් සසරට යමක් තමන් විසින් නොකරගෙන මේ භයානක දීර්ඝ සංසාර ගමනේ දුක් විඳ විඳා අපි යන්න තව තවත් පාර හදා ගන්න පුද්ගලයන් බවට පත් කර ගන්නවා. ඒ නිසා අද කළ යුතු දේ අදම කරන්න, කුසල් දහම් කරන්න. එක් අවස්ථාවකදී අහනවා දෙවිවරු පිරිසක්, භාග්‍යතුන් වහන්ස සසරේ කල්යාණ මිත්‍රයේ හැටියට අපේ පිහිටට ඉන්නේ කවුද කියලා අහනවා. මොකක්ද අහන්නේ? සාදු කියන්නේ හැමෝම. කියන දේවල් තේරෙනවද? ඈ අම්මලා තින්නවා බලාගෙන. සාමාන්‍යයෙන් ඉතින් අම්මලාම තමයි ඉන්නේ බලහන්නනේ. ඈ පන්සලකට ගියාත්, බෝධි පූජාවක් තිබ්බත්, ඈ සෙමදානියක් තිබ්බත්, පන්සලේ පින්කමක් තිබ්බත් අම්මලා තමයි. හැබැයි කාන්තාව එහෙම ගිහිල්ලා එමින් ඉන්නකොටත් අම්මෝ බලන්නත් ඕනි. ඉතින් මේ ඈ අර වෙලාව ගියා, ආවල් වෙලාව ගියා, ඈ අම්මලා නැතුව කරන්නත් බෑනේ. පන්සල් වල වැඩ කරන්න බෑනේ අම්මලා නැතුව. බෑ, පිරිමි අයත් එක කරන්න බෑ. ඇත්ත කතාව නේද? අම්මලා තමයි මූලිකත්වය අරගෙන මේ කටයුතු සිද්ධ කරන්නේ. හැම දෙයකට මූලිකත්වය අරගන්න, හැම දෙයකටම ඉන්නේ වැඩියෙන්ම, ඈ යොමු වෙන්නේ වැඩියෙන්ම ඉන්නේ ඒ කටයුතු සිදු කරන්නේ අම්මලා. ඉතින් බණ අහන වෙලාවෙත් වැඩි හරියක්ම ඉන්නේ ඉතින් අම්මලා තමයිනේ. ඈ දැන් මෙතන බණ අහන අම්මලාගෙන දැන්
කාල සීමාවන් දැන් ගෙවිලා ගිහිල්ලා ඉවරයි. දැන් මගේ අම්මලාගේ ගත්තාමනේ මැරෙන්න වෙලාවක් නැහැ. හැබැයි අර ආවිස කාලය ගත්තාම ඉතින් අම්මලා තා පොඩි කාලේ ජීවත් වෙන්නේ නේ. ඈ නේද? දැන් ඒ වැඩියෝ නැහැ. ඒ ආපු කාල සීමාව තුළ ගත කරපු ජීවිතය ගැන හිතලා මෙනෙහි කරලා මෙනෙහි කරන්න බලන්න නෑ. අම්මලාට ලොකු අත්දැකීම් ඇති ජීවිතයේ අපිට වැඩිය නේද? ජීවිතයේ ලොකු අත්දැකීම් ඇති ජීවිතය හදාගන්න නේද? වෙච්ච දේවල් ඈ, වුණ දේවල් ඈ, දැකපු දේවල් නේද? කොච්චර දේවල් ඇද්ද නේද? ඈ කොච්චර අඬල ඇද්ද නේ? කොච්චර දුක් වෙලා ඇද්ද නේ? කොච්චර අසරණ වෙලා ඇද්ද නේද? ඈ බලපම ජීවිතේම ගත්තාම ඉතින් සැපක් නෑ නේද? ඈ සැපක් නෑ ඉතින්. සැපයි 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 කිය කිය හිටියර සැපක් නෑ. මොන සැපක් නේද? එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දෙවියුරු වහන භාගතුන් වහන්සේ සසරේ කල්යාණ මිත්‍රයෙක් හැටියට පිහිටට ඉන්නේ කවුද කියලා. මොකක්ද අහන්නේ? සසරේ කල්යාණ මිත්‍රයෙක් හැටියට පිහිටට ඉන්නේ කවුද කියලා. ඉපච්ච දවසේ ඉඳලා මේ දරුවෝ වඩාගෙන එහාට යනවා, මෙහාට යනවා, ඉස්කෝල ගාන යනවා, විභාග ගාන එක්කර යනවා. මේ දරුවෝ ලොකු වුණාට පස්සේ මුන්ත් හදනවා, දරුවෝ ඒ දරුවෝ තර දෙනවා අම්මලාට. ඈ මුන්ත් හදනවා වැඩේ නේ. නිදහසක් ඇත්තෙම නැහැ නේ. අර මං ගියාර මේ අර මේ අර වැඩිහිටි නිවාසයකට එකපාරක් බණක් කියන්නම් මා මේ අම්මලාට වැඩි හිනහ වෙලා හොඳට ඉන්න බෑ. දැන් අම්මලාගේ මූණවල වල ගත්තා මොනවාරි කියපාව නිනාවේ නැත්තම් ඉතින් ආ ප්‍රශ්න නිකම් මෙරිකලා ගන්න පුළුවන් තියෙන දේ. ඒ තරම් ප්‍රශ්න කොටක ඉන්නවාගෙන ඉන්නේ හිනාවක් නැහනේ. පුංචි කාලේ හිනා වෙන හිනේ වෙහිල්ල ලොකු වුණාට පස්සේ රමතරේ හිනා වෙන කන තියෙන නේද? ඈ හිනා වෙන තරම් දේවල් නැහැ කියන්නේ ජීවිතේ. ප්‍රශ්නම තමයි. එතකොට ඒ අම්මලා හිනා වෙලා ඉන්නවා. ඈ බණ අහලා ගිහිල්ලා පාඩුවේ කටේ කාමරවට වෙලා ඉන්නවා. ඈ ආයි මිනි පිරිමු මුණු පුර එන්නෙත් නැහැ, එල්ලෙන්න දරුවෝ එන්නෙත් නැහැ, කචල් දාගෙන සහෝදරයොත් නැහැ. ගම්වල තියෙන පුදුම ප්‍රශ්නනේ සහෝදර ප්‍රශ්න, ඈ දරුවෝන්ගේ ප්‍රශ්න, ඥාතීන්ගේ ප්‍රශ්න, ගහ ගන්නව ඉඩ කඩන් වලට මරා ගන්නව, ඈ යනකොට අරන් යන දේකුත් නැහැ නේ, එනකොට අරන් එන්නෙත් නැහැ, යනකොට අරන් යන දේකුත් නැහැ. මේ ඉන්නකන් ජීවත් වෙන්න ගොඩනගාගෙන දේවල් වෙනුවෙන් මරාගෙන තරහ වෙලා රණ්ඩු වෙලා නිකරුනේ ප්‍රශ්න ඇති කරගෙන නේද? එතකොට ඒ අම්මලා බොහෝ සතුටින් ඉන්නවා. දැන් එතන බණ කියලා මම පොයා දවසේ ගියේ. එතන බණ කියලා ධර්මශාලා බණ කියන්න අපේ අම්මලා ආවම අපේ අම්මලා දඩි පිටි ගහලා ඈ සිල් පවාරණය කරගම මල්ලත් ඔස්සගෙන දුවන්න ඇති ගෙදර. ගෙදර ගියාට පස්සේ යුද්ධෙන්නේ ඈ යුද්ධනේ. අත්තම්මා කියලා කිරි අම්මා කියලා අරුම්බුන් එනවා, ඇගේ එල්ලෙනවා, ඈ ආය අඩා ගන්නවා, හොරතල් කරනවා ඈ නේද? එක්ක උයන්න ඕනි, අරව හොදන්න ඕනි, මුව හොදන්න ඕනි, ඈ ආ යන්න ඕනි නේද? නිදහසක් නිදහසක් නෑ ඉතින් නේද? එතකොට ඒ දෙවිවරු පිරිස බුදුන් වහන්සේකින් ඒ වෙලාවේ ඇහුවට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දෙවිවරුන්ට සසරේ කල්යාණ මිත්‍රේ කැරීට පිහිටට ඉන්නේම අපි කරපු කුසල් පමණයි කියනවා. මේ පණ දෙන්නම් කියන අය, මං ඔයත් එක මැරෙන්නම් කියන අය ඉන්නවන්නේ කවුරුත් දෙන්නේ නැහැ. අපි රැවටිලා ඉන්නේ, හොඳට මතක තියාගන්න, රැවටිලා ඉන්නේ ඈ අන් අයගේ වචන වලට, ඈ අන් අයගේ පෙනුම් වලට, අන් අයගේ කතාබස් වලට, ඈ අන් අයගේ දේවල් වලට අපි රැවටිලා ඉන්නේ ඈ. ඒ රැවටීම කොච්චරද නම් කියනවා නම් තවත් බේරුමක් නැහනේ. මේ ගැටේ ලියා ගන්න බැරි වෙලානේ තමයි තියෙන්නේ. මේ ගැටේ තවත් ලියා ගන්න බැරි වෙලා තියෙන්නේ. එතකොට ඒ කවුරුවත් සසරේ පිහිටට අපිට නැහැ.
සසරේ පිහිටට ඉන්නවා නම් ඉන්නේම අපි කරපු කුසල් පමණයි කියනවා. එතකොට එනකොට අරන් ආවේ නැති අපි යනකොටත් මේ කිසි දෙයක් අරන් යන්නේ නැති අපි අරන් යන්නේ කුසල් අකුසල් කියන මේ කාරණා දෙක මේ කාරණා දෙක පමණයි. එනිසා අපි ඔබට අපි ඔබට කියන්නේ ලැබිච්ච දේවල් නේද ලැබිච්ච දේවල් තියෙනවානේ කන් නැතුව වයින් කරලා දාලා ගෙවල් දොරවල් තියාදී එළිය හඩයක් ගහගෙන භාවනා කර කර හැම වෙලාවෙම ඈ නේද පුස්කන් දැරෑරා ඈ දිරන් දැරෑරා ඈ ඇඳ තියාදී පැදුරු දාගෙන අනේ අපි මෙව්වා මේ අනිත්‍යයි කිය කිය පැදුරු නිදියන්න කියන්නේ ඈ නේද ඒක බුද්ධි විදින්න ඕනේ නේද ඈ ලැබිච්ච දේවල් බුද්ධි විදින්න බෑ නේද අම්මා හැමෝටම ලැබිලත් නැහනේ පාරවල් වල කොච්චර නිදියන මිනිස්සු ඉන්නවද නේද මිනිස් ආත්මභාවය හැබැයි ඔක්කොම උපත්ති ලැබලා ඉන්නේ හැබැයි පාරවල් වල නිදියන මිනිස්සු කොච්චර ඉන්නවන්නේ තුන් වේලෙන් එක වේලක් බොහොම මාරුවෙන් හොයාගෙන කන්න මිනිස්සු කොච්චර ඉන්නවන්නේ ඇඳුමක් පළඳමක් නැතුව ජීවත් වෙන මිනිස්සු කොච්චර ඉන්නවන්නේ පොතක් පතක් නැතුව පාසලකට යන්න නැතුව වතුර ටිකක් නැතුව කොච්චර ජීවත් වෙන මිනිස්සු ඉන්නවාද ඒ මිනිස්සු අතරේ අපිට ලැබිලා තියෙනවා සසරේ දීපු නිසා ඒ ලැබිච්ච දේවල් බුද්ධි විදින්න හැබැයි නොලැබෙනවා කියලා හැම වෙලාවෙමත් හිතන්න ඕනි ලැබිච්ච දේවල් බුද්ධි විදින්න හැබැයි අවබෝධයකින් යුතුව තේරුම් අරගෙන ඒ දේවල් බුද්ධි විදින්න ඒ දේවල් කටයුතු කරන්න අවබෝධයක් ඇති කරගන්න එතකොට ලැබිච්ච දේවල් නොලැබෙනකොට අපි දුක් වෙන්නේ අඩන්නේ වේදනාවටපත් වෙන්නේ කම්පණයටපත් වෙන්නේ අසරණ වෙන්නේ නැහැ පිස්සෝ බවටපත් වෙන්නේ නැහැ ඒ නිසා ලැබෙනකොට නොලැබෙනකොට මධ්‍යස්තව ජීවත් වෙන්න පුළුවන් නම් මේ ජීවිතය ලස්සන කරගන්න පුළුවන්කමක් තියෙනවා මේ ජීවිතය ආලෝකමත් කරගන්න පුළුවන්කමක් තියෙනවා සත්‍යමත් කරගන්න පුළුවන්කමක් තියෙනවා මරණ මංචකයේදී ඔබට මරණයට බොහෝ හේතුවෙන් මරණයට මුහුණ දෙන්න පුළුවන් පරිසරයක් ගොඩනගා ගන්න පුළුවන්කමක් තියෙනවා සතුටින් ඇස් දෙක පියා ගන්න පුළුවන්කමක් තියෙනවා හරිය ධම්මික උපාසකතුමා වගේ අහලා තියෙනවා ධම්මික උපාසකතුමා කතාව ඈ මහා සංඝරත්නයේ පිරිත් කියනකොට ඔහොම ඉන්න කිව්වලු ආම්තුරු වැරදිර තේරුම් අරගෙන කාරණාව කියලා බුදුන් වහන්සේගෙන් ඇහුවලු බාගතුන් වහන්සේ දේශනා කරාලු ධම්මික උපාසනමාව ගෙන යන රතවලින් ඇවිලක දිව්‍ය ලෝකවලින් රත ඇවිලක වර රතවලට තමයි නතර වෙන්න කියලා තියෙන අපිට එයිද ඈ එයිද අපිට ඈ බය වෙන්න එපා යෝ දැන් මේ ඉඳලා බය වෙන්න එපා මොනවා වේද අපිට මොනවා පෙරේද ඈ එහෙම බය වෙන්න බන තියෙන බය වෙන්න නෙමෙයිනේ ඈ බණ බුදුහාමුදුරේ දේශනා කළ තියෙන බය වෙන්න නෙමෙයි අහලා බය වෙන්න තැති ගන්න ඈ වෙවුලන්න ඈ කියන කොට හිර වෙන්න ඈ එහෙම නෙමෙයි ඔබ තේරුම් අරගන්නනේ තේරුම් අරගෙන ජීවත් වෙන්න එහෙම ජීවත් වෙනකොට පහසුයි හැම දෙයක්ම තේරුම් අරගෙන ජීවත් වෙනකොට පහසුයි ඇත්තටම අපි හිතුව නැතු අපි මේ ඒ තේරුම් අරගෙන ජීවත් වෙන්නේ නැති නිසානේ මේ අපහාසතාවයෙන් මේ ජීවිත ගමන ඉස්සරහට තල්ලු කරගෙන යන්නේ වෙර දාගෙන වීරිය දාගෙන හති දාගෙන තල්ලු කරගෙන යන්නේ අපි තේරුම් අරගෙන නැති නිසා තේරුම් අරගත්තම හරි පහසුයි හරි ලස්සන ජීවිතය ඉස්සරහට ගත කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා මේ දහම හරියට තේරුම් අරගෙන ජීවත් වුණොත් ඒ නිසා මේ ධම්මික උපාසකතුමා නම් ඒ වගේ අවසාන මොහොතේ දැක්කායි කියනවා. දැන් චුන්දසෝක රෝරු වැද්දා නේද? ඌරා මරලා තරලා පෙරලා ඌරු ඒ වෙනුවෙන් ජීවත් වෙලා අන්තිමේටම ඌරු මරණ කොට කෑ ගහපු වේ කෑ ගහILL කෑ ගහලම තමයි අන්තිමේට මරුණයි කියන්නේ. ඈ විලාප දිදී කෑ ගහ මරුණයි කියනවා. ඔය සමහර අම්මලා තාත්තලාත් ඔය ළඩ ඇඳේ ඉන්නකොට බලන්නකෝ. කෑ ගහනවා ගෙදර ඉන්න දරුවන් ඩින්නත් නෑ ඥාතීන් ඩින්නත් නෑ මේ වරෙව් කියනවා තිබහයි කියනවා මේ වතුර කීතර ගෙනත් දීලා විනාඩි 5ක් නෑ ආයෙ ගෙන්න කියනවා නෑ
මේ ලයිට් දාලා තිනවා කරුවලයි කියනවා ඈ එහාට පෙල්ලපියව කියනවා මෙහාට පෙල්ලපියව කියනවා අරේ ධනවායි කියනවා මෙහෙ ධනවායි කියනවා රත් වෙනවායි කියනවා මැරෙන්න කලින් දුක් විඳලා පේනවා නිරේපතෙන් හේතු සාධක ඒ නිසා ඒ අවසාන මොහොතේ ඒ දේවල් පෙන්නු පේන්නේ නැති වෙන්න සතුටින් යුතුව මරණයට මූණ දෙන්න පුළුවන් පරිසරයක් ගොඩනගා ගන්න තමන්ගේ ජීවිතය වාසනාවන්ත කරගන්න මේ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්ම ඔබේ ජීවිතයට කිට්ටු කරගෙන ජීවිතයට අවබෝධයක් ඇති කරගෙන තමන්ගේ ජීවිත ගමන තුල ජීවිතය තුල බොහෝ අවබෝධය ඇති කරගෙන ජීවිතය ගත කරලා මේ දීර්ඝ භයංකාර සංසාර ගමනින් එතෙර වෙන්නට අපි සියලු දෙනාම අදිස්ථාන කරගන්න ඕනි සසර දීර්ඝයි සසර භයානකයි මහා මෝදේ සාගරයේ ජලයට වඩා සසරේ අපි අම්මා වෙනුවෙන් අඬලා තියෙනවා මහා සාගරයේ ජලයට වඩා සසරේ අපි තාත්තා වෙනුවෙන් අඬලා තියෙනවා ඒ තරම් දීර්ඝ සංසාර ගමනක ඔබත් මමත් මේ සැරිසරන්නේ ලැබිච්ච මිනිස්සාත් භාවය තුල දුකයි වේදනාවයි ඒ ලැබිච්ච මිනිස්සාත් භාවය සියලු දෙනාටම සසරේ පිනකට ලැබිච්ච බොහෝ දේවල් තියෙනවා ඒ ලැබිච්ච දේවල් වලින් ප්‍රයෝජන අරගෙන අපි අවබෝධයකින් යුතුව කටයුතු කරමින් අපි හැමෝටම මේ දීර්ඝ භයංකාර සංසාර ගමනෙන් එතෙර වෙලා ලබන ඒ උතුම් වූ නිවනින් සනසීම ළඟා කර ගැනීමට ඔබට මට මේ ලැබිච්ච මිනිස්සාත් භාවයේ තුල ඒ කරුණු කාරණාවන් සඵල කරවා ගැනීමට සාර්ථක කර ගැනීමට පෙර අකුසල කර්මයන් අහෝසි වෙලා තමන්ගේ හිතට පින් සිතුවිලි වර්ධනය වෙලා කුසල් සිතුවිලි වර්ධනය වෙලා යහපත් සිතුවිලි ඇති වෙලා පාප මිත්‍රයන් ජීවිතයෙන් ඈත් වෙලා තමන්ගේ ජීවිතේට කල්යාණ මිත්‍රයන් හොඳ දේවල් කියා දෙන යහපත් දේවල් කියා දෙන නිවැරදි දේවල් කියා දෙන කල්යාණ මිත්‍රයන් තමන්ගේ ජීවිතයට ලං වෙලා තමන්ගේ ජීවිතයේ අවසාන මොහොත දක්වාම යහපත් විදියට පින්වන්ත විදියට ගත කරන්නට මේ ශ්‍රවණය කරපු ධම කාර්මිතා ධමක්ම වේවා කියලා හැමෝම සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගනිමු ආර්තනාවන් ඇති කරගෙන හැමෝම මේ මොහොතේ හා ඇයි තබන ඉවර නැහනේ ඈ නේද හොඳයි දැන් හිටිය ඔච්චර හොඳට නේ තා චුට්ටක් ලා ඉන්න ඕන ඈ සියලු දෙනා මේ මොහොතේ ඉතාමත්ව සද්ධාවෙන් ගෞරවයෙන් බත්තියකින් යුතුව ගෞරවනීය මහා හාමුදුරුවෝ නමක් මේ ස්ථානයට වැඩම කරවාගෙන අවදින් ඔබ සියලු දෙනාම තුන් ලොවක් සලසාම දාරන්නට යෙදුනා වූ ශාන්තිනායක මාමෑණී අප මහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනා වූ පොඩි අය විතරක් නෙමෙයි ඕන් ලොකු අය ඇහෙනවා ඈ ඔය කොහොමද වැඩි ඈ මට කතා කරන්න පේන්න බෑනේ මම ඒකම ඔය බණ කියන අතර කතා කරනවා පේන්න බෑනේ පොඩි අය නම් චූටිකමට කියන්න පුළුවන් නේ ඒ නිසා සියලු දෙනාම ඊටරනවා ගෙවල් හොටලා නිදිය ගත්තලා නේ ඔව් වටිනවා නින්දක් හරි යනවා එනිසා සියලු දෙනා මේ මොහොතේ තමන් සිත කය වචනය කියන තුන්දර සංවර කරගෙන මොකද විනාඩි 45 පැයක් විතර අපි කියනවා නේ ඔබටත් වෙහෙසක් මහන්සියක් අපිත් බණ පොත් බලාගෙන ඇවිල්ලා ඔබ වෙනුවෙන් ඔබ යම් කිසි කාරණාවක් හරි ගණන් ගන්නවා නම් ඒක අපිටත් පිනක් නේද දෙපත්තම සතුට වෙනවා නම් වටිනවා නේ ඔබ සතුට වෙලා බණ කියන අපි සතුට වෙනවා නම් දෙපත්තටම පින් සිද්ධ වෙනවා ඒ නිසා බයිනවා නෙමෙයි මේ බයිනවා නෙමෙයි ඈ ඔව් එහෙමයි බයින්නේ නේ ඔව් බයිනවා නෙමෙයි කියා දෙනවා කියනවා ඉතින් අපි කියන්නේ તો කවුරු කියන්නේ නේ
හොඳයි සාදු කියන්නේ සියලු දෙනා සාදු කියලා හැමෝම මේ මොහොතේ පින් අනුමෝදන් වෙච්ච පිරිසක් හැටියට පින් රැස් කරගත්ත පිරිසක් හැටියට හැමෝම සතුට සිතුවින් අපි අනුමෝදන් වෙච්ච පින් මේ මොහොතේ මීට දින 7කට පෙර මිය පල්ලව ගියා වූ සයිමන් සෙනෙහබර පියතුමාණන් වහන්සේට තම ස්වාමී පුතුණුවන්ට ඥාතිවරයාණන්ට සහෝදරයාණන්ට අපි මේ රැස් කරගත්ත පින් අනුමෝදන් කරන අනුමෝදන් වේවා විද්වා පියාණෙනි සහෝදරයාණෙනි සසරගත වරද්දකින් වූ අභව්‍ය ස්ථානයක උප්පත්ති ලබා සිටින්නේ නම් ඒ දුකින් අතිමිදේවා සබවතාත් මහාවී කුප්පත්ති ලබත්වා ඒ සැපේ වදා වර්ධනය කෙරෙත්වා අවසන උතුම් වූ අමා මහ නිවණින් සැනසීම ළඟා කර ගැනීමට අපි මේ මොහොතේ අනුමෝදන් වෙච්ච පින් සතුටින් යුතුව අනුමෝදන් කරනවා අනුමෝදම් වේවා විත්වා කියලා හැමෝම සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ඒ වගේ මේ නිවසේ පින්වත් සියලු දෙනාටමත් මේ ධර්ම දේශනාමේ පින්කම සඳහා සම්බන්ධ වෙච්ච ලොකු කුඩා සියලු දෙනාටමත් මේ පින්කම සඳහා සහයෝගය දක්වපු ආව ගියපු සතුට උන සාදුකාර පවත්වපු සියලු දෙනාටමත් මේ පින් එකසේ පිහිටාවා ඔබ ප්‍රාර්ථනා කරන්න ඔබට විජයසේ ජයසිරිමා බෝහාම්දුරන් වහන්සේගේ පිහිට සත්බුදුරජාණන් වහන්සේලාගේ පිහිට අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ පිහිට ආශිර්වාද සත්‍යම ලැබේවා විත්වා ඔබට නිදුක් භව නිරෝගී භව දිගාසිරි සම්පත්තිය ලැබේවා බලපාන සියලු නවග්‍රහ දෝෂයක් අත්නම් අලපතකට වැටිච්ච දීපිදක්හා සමානවම දුරුවාන්ම වේවා විත්වා ඔබට ජයක් වේවා ඔබට සිතක් වේවා ඔබට සාන්තියක් මුදාපත් වේවා කියලා හැමෝම සාදු කියලා ප්‍රාර්ථනාවන් සිදු කරමු අල්පේ සාක්්‍ය මහේ සාක්්‍ය සලාට බුම්මා ඥාති බල ඉෂ්ඨ බල දේවතාන් වහන්සේලාට මේ පින් අපි අනුමෝදන් කරනවා පින් පඳුරු හැටියට පින් අනුමෝදන් වෙච්ච දෙවියන්ගේ දේවාශිර්වාද සත්‍ය පින් ඇති ඔබ සියලු දෙනාටම ලැබේවා රටේ ලෝකයේ ඇති වෙලා තියෙන මේ භයානක වසංගත දෝෂය මේ ආශිර්වාද බලමහිමින් දුරු වී භූත වේවා සියලු දෙනාටම බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නේ ආශිර්වාද සත්‍ය මේ පින් වලින් ලැබේවා කියලා හැමෝම සාදු කියමු සිරු දෙනාගේම යහපත් සිතුවිලි යහපත් කරුණු කාරණාවන් යහපත් ප්‍රාර්ථනාවන් සඵල වේවා සාර්ථක වේවා ජීවිතේ පුරාවටම සතුට විතන කරුණු කාරණාවන් ඇහෙන්නට බලන්නට දකින්නට ලැබේවා මේ දීර්ඝ භයංකාර සංසාර ගමනෙන් එතර වෙලා ලබන ඒ උතුම් වූ නිවනින් සනසීම ළඟා කර ගැනීමට ඔබ අප සියලු දෙනාට මේ පින් පාරමිතා දහමක්ම වේවා කියලා හැමෝම සාදු කියමු. අපි මෙලවට බිහි කරන්න යුතුනා වූ දෙමාපියන් දෙපළට අයන් නායන්න කියා දුනු ගුරු මෑණියන් ගුරු පියාණන්ට අප නමින් මිය පල්ලව ගියා වූ සියලු දෙනාටම මේ පින් අපි අනුමෝදන් කරනවා අනුමෝදම්ම වේවා විද්වා ඒයතෝ නිදුක් වේවා නිරෝගී වේවා සංසාර දුකින් අත මිදේවා කියලා හැමෝම සාදු කියමු ගාතාවන් කියමින් දිව්‍යන්ට පින් දෙන්නට මේ විදිහට කියන මාත් එක්කම හැමෝම ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගාම පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගාමෛතිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගාම පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු නම් පරන්ති
इदम्मी ज्ञातीनां होतु सुखिता हन्तु ज्ञातयो इदम्मी ज्ञातीनां होतु सुखिता हन्तु इदम्मी ज्ञातीनां होतु सुखिता हन्तु ज्ञातयो हिमिना पुण्यकम्मेन मामे पाल सतन समागम होतु याव निग्वान पत्तिया हिमिना पुण्य कम्मं आसवक्क आवान सब्भ दुक्खा पमुझ्यतु हमोब वेंदगेन मास समगम में विदियत केमु सब पापस अकरणं कुसलस उपसंपदा सचित्त परियो तपनं एतं बुद्धानुशासनं करदरयमाई जीवितयक हमदाम मरणयटाई टिकटिक वत्लंगीम पिन पमनाई तरमक वत्सैम निवन तमाई अपि काटत सनसीम बुद्धो सरण वेवा सदहं सरण वेवा संग सरण वेवा मेतों सरणिं जयम वीमा सब्बेतियो विवज्जन्तु सब्बरोगो विनस्यतु माते भवज्जन्तरायो सुखी दीर्घायुको भव भवतु सब्ब मंगलं रक्खन्तु सब्ब देवता सब्ब बुद्धानुभावेन सब्ब धम्मानुभावेन सब्ब संघानुभावेन सदा स्वत्ति भवं तुते හැමෝටම තෙරුවන් සරණින් යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා